දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු තමන්ට ලැබුණු 3/2ක බලය පාවිච්චි කරලා මේ කරන්න යන්නේ තමන්ගේ පුද්ගලික ප්‍රශ්න निराකරණය කර ගැනීම ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕනේ ඇමරිකන් පුරවැසිභාවය තියාගන්නත් ඕනේ ඒක තියාගෙන මේක කරන්න තමයි මේ මුළු ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ එතකොට මේ ඇයි මේ මෙවැනි දෙයක් තියුනේ දැන් ඇමරිකන් ව්‍යවස්ථාවේ නම් තියෙනවා ඇමරිකාවේ ඉපදුනේ නැති පුද්ගලයෙකුටවත් බෑ පුරවැසිභාවයේ තියුණත් වැඩක් නැහැ එයා ඉපදුනේ ඇමරිකාවේ නෙවෙයි නම් එයාට බෑ ඇමරිකානු ජනාධිපතිවරයෙක් ජනාධිපති තරඟයට සහභාගී වෙන්න. එතකොට මේ රටේ දැන් ද්විත පුරුෂ පුරවැසිභාවයේ තියාගෙන තමන්ට ඒක නම් අයින් කරගන්න මම කැමති නැහැ කියලා ඒ අකමැත්ත තුල මේ රටේ මිනිස්සුන්ගේ සම්පූර්ණයෙන්ම එකඟ වෙලා ආපු මේ ව්‍යස්තාවක් වෙනස් කිරීමට රජය ක්‍රියා කරනවා. එතකොට තව කියනවා තව අවුරුදු 32. අවුරුදු 32කට මේ වඩා වැඩි කියන එක වෙනස් කරන්න. මේ කාගේ වමනාව සඳහාද? මේ පුද්ගලික අවශ්‍යතාවයක්. ඒකයි මම කිව්වේ හැමදාම ව්‍යස්තාව හැදුවේ පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා. මේ තමයි පළවෙනි ව්‍යස්තාව පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා නෙවෙයි පොදු ජනතා අයිතිය සඳහා ව්‍යස්තාවක් අපි සම්මත කරගත්තා. ඒක තමයි මේ කඩා බිඳ ගන්න හදන්නේ මේ ආපු ඉස්සරහට යන ගමන ආපහු හරවන්න හදන්නේ ඒ තමුන්නාසලගේ අයිතිය තමයි මේ උදුර ගන්න හදන්නේ අපේ අයිතිය නෙවෙයි මේ ව්‍යස්තය අපිට අයිතියක් නැහැ ඇත්තටම අපි අයිතිය දන් දීලා තියෙන්නේ ඒක තමුන්නාසලට තමයි දීලා තියෙන්නේ තමුන්නාසලට ඉතින් ඕන් නැත්තම් ඒක වෙනම කතාවක් ආපහු අපිට දෙනවා නම් ඒ අයිතිය අපි කීප දෙනෙකුට ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ ඒක තමයි මේ මේ අලුත් ව්‍යස්තා සංශෝධනය කරන්නේ එතකොට දැන් දැන් මේ පිළිබඳව අපේ ශිරාල්ලක් තිල්ල මැතිතුමාලා එතුමාලාගේ සංවිධාන වලින් ඒ බුද්ධිමත් සංවිධාන එකතු වෙලා මේ ලංකාවේ ජනතාවගේ අතරේ කියන්නේ දුරකථන මාර්ගයෙන් 200 දෙනෙකුත් එතකොට පුද්ගලිකව 200 දෙනෙකුත් කියලා 400ක් අතරේ මේව කළා මේ මේ මේව එකක් කළා තියෙනවා මේ සර්වේ එකක් සමීක්ෂණයක් කරලා තිබෙන ඒ සමීක්ෂණය අනුව මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඒ හැම එක්කෙනාම එතනින් අතිමහත් බහුතරය කියන්නේ මේ මේ ව්‍යස්තාවට එකඟයි 19 වෙනි ව්‍යස්තාවට. දැන් ඒක එකක් තියෙන විධායක ජනාධිපති බලතල සීමා කිරීම පිළිබඳ. ඒකට 69%ක් එකඟ වෙලා තියෙනවා. 3 දෙනයි එකඟ වෙලා නැත්. 103යි එකඟ වෙලා නැත්තේ. මේ මේකේ තියෙන විනිවිදභාවය සහ වගවීමේ ශක්තිමත් වීම පිළිබඳව 58%ක් ඒකට එකඟතාවය පළකලා තියෙනවා මේකෙන් එහෙම වෙලා තියෙනවා ට්‍රාන්ස්පරන්ට් එතකොට 11%යි ඒක පිළිගන්නේ නැත්තේ එතකොට මේවෙක තොරතුරු දැනගැනීමේ පනත ඒක මූලික අයිතියක් ලෙස පිළිගැනීම ඒකෙදි 62% කියනවා ඒක හොඳයි ඒක පිළිගන්නවා නමුත් කවුරුවක්වත් නැහැ එපයි කියලා නැහැ ඒක ජනාධිපති දුර කාලය දෙවරකට සීමා කිරීම 75%ක් ඒකට එකඟයි 109%යි එකඟතාවයේ නැත්තේ ජනාධිපති බලතල ව්‍යස්තාදායක සභාවටයි අගමැතිටයි පාර්ලිමේන්තුවටයි පැවරීම 71%ක් අනුමත කරනවා 116%ක් ඒකට විරුද්ධතාවය තියෙනවා 71%ක් තියෙනවා අනුමත කිරීම දැන් කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ගත්තාම මේකේ අනිත් පැත්ත ඒකේ 65%ක් කොමිෂන් වල සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ මේ එකඟ නැහැ ඒ කියන්නේ ඒගොල්ලෝ කලකිරීමෙන් ඉන්නේ. එතකොට අනිත් එක ජනාධිපති දුර කාලයේ අවුරුදු 6 සිට 5ට අඩු කිරීම පිළිබඳව කියන්නේ 85%ක් එකඟයි. එතකොට කැබිනට් ඇමතිකම් සීමා කිරීමට 98%ක් එකඟයි. Breaking.lk